ලෝකයේ මහා ධන කුවේරයන්ගේ ලැයිස්තුවේ 89 වන තැන පසුවන ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතා ලාංකීය සම්භවයක් සහිත මලයාසියානු ජාතිකයෙකු වෙනවා. මෙරට යාපනයේ පදිංචිව සිටි මෙම ධන කුවේරයාගේ මුත්තණුවන් විසින් සිය පවුල මැලේසියාවේ පදිංචිය සඳහා ගෙන ගොස් තිබුණා. දෙමළ ජාතිකයෙකු වුවද පරම්පරාගත බෞද්ධයෙකු වන ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතාගේ වත්කම ඩොලර් බිලියන 7.6ක් වන අතර ඔහු මැලේසියාවේ දෙවන ධනවතායි. කෙසේ වෙතත් මෙම ලාංකීය සම්භවයක් සහිත ප්‍රකෝටිපතියාගේ පුත්‍රයා බුදු සසුනට පිවිස සිටින්නේ ලෝකයේ මහා ධනවතුන්ගේ ලැයිස්තුවේ 89 වන තැන පසුවන සිය පියාගේ ධනයද අතහැර දමමිනුයි. මේට වසර 3කට පෙර දිනක මෙම ප්‍රකෝටිපති බෞද්ධයාගේ එකම පුත්‍රයා හදිසියේම අතුරුදන්ව තිබූ අතර පසුව ඔහු සොයාගෙන තිබුණේ එරට වනගත ආරාමයක භික්ෂුත්වය ලැබ සිටියදී. ඒ පූජ්‍ය අජාන් ශ්‍රී පඤ්ඤෝ නමිනුයි. පසුව මෙම ප්‍රකෝටිපතියා සිය පුත්‍රයා සොයා එහි පැමිණ තිබූ අතර එහිදී හෙළිව තිබුණේ තවත් 60 දෙනෙකු සමග මෙම ප්‍රකෝටිපති පුත්‍රයා වනගතව භික්ෂුත්වය ලබා ඇති බවයි. එහිදී සිය පුත්‍රයා යලි කැඳවාගෙන යාමට මෙම ප්‍රකෝටිපතියා උත්සාහ කළද අජාන් ශ්‍රී පඤ්ඤෝ හිමියන් විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. සිය පියාගේ ධනය විශාල වුවද ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු ධනයක් සොයා යාමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසයි උන්වහන්සේ මෙම ප්‍රකෝටිපති පියාගෙන් ඉල්ලා සිට තිබුණේ. එහිදී තමන් සමග අවන්හලකට පැමිණ ආහාර ගන්නාල් ලෙස ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතා කළ ඉල්ලීමද මෙම හිමියන් ප්‍රතික්ෂේප කර තිබුණේ තමන් භික්ෂුවක් බැවින් යැපීම සඳහා පිඩුසිඟා වැඩීම හැර අවන්හලකට නොයන බව පවසමිනුයි. ඒ අනුව ලෝකයේ 89 වන මහා ධනවතා විසින් සිය පුත්‍රයාට තම ධනයට වඩා වටිනා ධනයක් සොයා යාමට අවසර ලබා දී තිබුණා. අද වන විටත් ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතා වරින් වර සිය පුත්‍රයා වූ අජාන් ශ්‍රී පඤ්ඤෝ හිමියන් දැක ගැනීම සඳහා මැලේසියාවේ පෙනෑන්ගි වනගත ප්‍රදේශයකට ගමන් කරන බව සඳහන්. මැලේසියාවේ ඇස්ට්‍රෝ චන්ද්‍රිකා සමාගමේද හිමිකරු වන ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතා ඉඩම් ගොඩනැගිලි ඛනිජ තෙල් ජංගම දුරකථන සේවා බලශක්ති සංචාරක මාධ්‍ය සහ විදුලි සංදේශ ආයතන රැසකම හිමිකරුද වෙනවා. ප්‍රායෝගික බෞද්ධයෙකු වන ඔහු සිය ධනයෙන් විශාල කොටසක්ද මේ වන විටත් බෙදා හරිමින් සිටින්නේ සිය පුත්‍රයා වන හිමියන් පෙන්වා දෙන මාර්ගයේ යමිනුයි. ඒ අනුව අද වන විට වඩාත් අප්‍රකට දිවියක් ගත කරන ධන කුවේරයෙකු ලෙසයි ලාංකීය සම්භවයක් සහිත ටී ආනන්ද ක්‍රිෂ්ණන් මහතා නම් කරනු ලබන්නේ. වටිනා තොරතුරු සහිත වීඩියෝ 900ක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපගේ නවතම වීඩියෝ දැක ගැනීමට පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.